ෂාගේ ගායන ගැන මම මුලින්ම විමසනවා දීක්ෂණ අනුරාධ මහත්මයාගේ. මේ මා ප්‍රියාදර ජයභූමි කියන ගීතය ඉතාම අභියෝගාත්මක ගීතයක්. මට හිතනවා අපරාධ මෙච්චර අමාරු ගීතයක් මේ තාම මුල් අට යන්නේ ගැන තුන්වෙනි වටේ මේ යන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක එච්චර බැරෑරුම් කාරයක් බැරෑරුම් ගීතයක් තෝරගත්තේ අපරාධෙද්දත් කියලා හිතනවා. මොකද හේතුව ඔයාගේ කටහඬ හරි මිහිරි. ඉතින් මම සුභ ප්‍රාර්ථනා කරනවා බලමු අද තරංගේ ඉතාම තරගකාරී සුභ පදන බලමු අපි මොනවද වෙන්නේ කියලා. ගොඩක් ස්තුතියි. ඇත්තටම මේ මම කවදාවත් මම හිතුවේ මම කොහොම හරි ලොකු වෙලා ටීවී එකක් ගන්නවා කියලා. ටීවී එක ඇතුලේ ඉන්න හීනයක්වත් තිබුණේ නැහැ. තීක්ෂණ රියැලිටි තරගයක ගී ගයන්න මේ වගේ වේදිකාවක් උඩ ඉඳිද්දි ඔබට කවදාවත් හිතුනේ නැහනේ ගායකෙක් වෙනවා කියලා. හිතුණත් ඔබ ඔතන ඉඳගෙන මීට වසර ගණනාවකට පසු තවත් මේ වගේ පරපුරක් විනිශ්චය කරන්න හම්බේ කියලා
අද මොකද හිතන්නේ? මගේ විනිශ්චය මණ්ඩලයේ හිටපු අයත් අද මෙතන ඉන්නවා. ඉතින් මට ගොඩක්ම සතුටුදායකයි සහ මේකේ තව විශේෂත්වයක් තියෙනවා මේ ඉසුරු. මොකද හේතුව මම ආවේ ඒ කියන්නේ ලංකාවේ තිබුණු මුල්ම රියැලිටි තරඟය. ඉතින් එහි හිටපු නිෂ්පාදක තුමා තමයි අද මේ සියද වොයිස් ඔෆ් ඒෂියා නිෂ්පාදනය කරන්නේ. ඉතින් ආදරණීය තුෂාන් අයියවත් මේ වෙලේ මතක් කරනවා. ඉතින් මට සතුටු ඔහු විසින් නිෂ්පාදනය කරපු තරඟකට හිටපු තරඟකාරයෙක් ඔහු අද අවුරුදු ගණනාවකට පස්සේ ඒ ඔහු විසින්ම නිෂ්පාදනය කරන තරඟයක විනිශ්චය මණ්ඩලයට අරගන්න. ඉතින් මම භාගයක් කොට සලකනවා මගේ මේ අඩු අයසට මම ඒ වගේ achievement එකක් ගත්ත එක ගැන. ඉතින් මම මේ ඉන නවකෙයින්ටත් කියන්නේ ඕගොල්ලන්ටත් බැරි නැහැ හැම වෙලේම උත්සාහ කරන්න, පුහුණු වන්න, තමන් කරන දේට අවංක වන්න. ඒ හැමදේම කරොත් තමන්ට ජය ගන්න පුළුවන් අනිවාර්යයෙන්. කවුද දන්නේ ඉස්සරහ දවසක ධනුෂත් මේ වගේම මම ප්‍රසන්ට් කරයි තීක්ෂණත් එක්ක මේ විදිහටම පැනල් එකේ වාඩි වෙලා තව වසර ගණනාවකට පසු මේ වගේ විනිශ්චයක් ලබා දෙන්න ඉඳීද කියලා. උත්සාහය සහ කැපවීමත් නම් අපිට කරන්න බැරි දෙයක් නැහැ. නෙළු අධිකාරී මහත්මිය. මං හිතන්නේ ධනුෂට උපදෙස් හම්බ වුණා. ධනුෂට තියෙන හොඳ රේන්ජ් එකක්. මම මේ කිව්ව කතාවට සම්පූර්ණයෙන් එකඟ වෙනවා. මෙච්චර බාර දූර ගීතයක් මෙච්චර පළවෙනි දෙවෙනි වටත වලින් තෝරා ගැනීම ඔයාට ගැටලුවක් තමයි. ඉතින් ශ්‍රුති අස්ථානගත වීම ගැන මම මතක් කරනවා. ඒක ඔබටත් දැනෙයි. නැවත අහලා බලන්න. ඉතින් අද තරඟයක් නිසා අපි බලමු කොහොම වේද කියලා. මම ඔබගේ දක්ෂතාවයට මම සුවපතන. නීල් වර්ණකුල සූරි මහත්තයා. කඩුළු පයින්නවා, මේ කඩුල්ල පයින්නවා, ඊළඟ කඩුල්ල කඩනවා, ඊළඟ කඩුල්ල පයින්නවා, ඊළඟ කඩුල්ල කඩනවා. කඩුළු නැති එකක් තෝරගත්තා නම් සාදුරකට යන්න තිබුණා. මේ කරදරේ වැටෙන්නේ නැහැ. නමුත් ඔබ දක්ෂයි. ඒ විශ්වාසය මත ඔබ ඉස්සරහට අරන් යන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. කදිම උදාහරණයක් නීල් වර්ණකුල සූරි මහත්මයා ගත්තේ. ඇත්තටම කඩුළු පැනදීම කියන්නේ දුවන්නත් ඕනේ, කඩුළු පලින්නත් ඕනේ. ඒ වගේම තමයි කඩුළු වැටෙන්නත් බෑ. ඉතින් සුභ පතනවා ධනුෂ, ඔබට අවසන් 48 දින අතරට යන්න ශක්තිය ලැබේ.